एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगेरुमाय एलमेमें तिबुने तीर्णात्मक पैविसी हतरगे विमुक्ति तामत्तिन्नी तद दिग निंदकय तैंग वेलाव दवाल एकय विमुक्ति हिटावास वन तुरुम मेहमम सिटी युतुयाई वैद्यवर्या नियम कले ओ नेगेटिव्ति ओगे पीवीसीय यम पमनकिन लबी तिबिन्नट बहुदुरट इडगड एतई वैद्यवर्या सिदुवे दरिसत्कार एकगटा हिमालय विमुक्ति के अंदर लगट भी सहन वेलाव कुन्नाय बटर पाटर सारी अंदगिन उन्नाय ओ दिस बला उन्ने तोल्पट तद करगने මං අදයි ඇත්තටම ඔයාව අයිති කරගන්න මෙහෙම පටන් ගත්තේ අයිති කරගෙන මිස මේ හිමාලියන්නේ නැහැ මේ ජීවිතේ වටේ අරකගේ අවතාරය තියෙනවා මං ඒකිට වඩා ගොඩක් හොඳ කෙනෙක් කියලා මං ඔප්පු කරලා පෙන්නනවා ඒ ඇරෙන්න මට මාර්ගයක් නැහැ කොහොමත් මං මේ සටන දිනනවා ඔයාට මට ආදරය නොකර ඉන්නම බැරි තැනට මං ඔයාව ගේනවා ඊට පස්සේ ඔයා මේ සුදු කකුල් දෙක ඉඹ ඉඹ ඉඳී වැටි ළම ඉඳී හිමාලි විමුක්තිගේ ගිලන් මුහුණ දෙස බලාගෙන එහෙම පැතුමක් කළාය හිමාලි විමුක්තිගේ ඉහිද්දර ඉඳ විමුක්තිගේ අවුල්ල තිබූ හෙසකේ ඇඟිලි තුඩු වලින් සැකසුවාය නවලෝක රෝහලේ සේවය කරන ප්‍රියංගදාගේ මිතුරිය ප්‍රියංගදාගේ කීමට විමුක්තිය බලන්නට දැඩි සත්කාර ඒකකට ආවේ ඒ මොහොතේදීය. දුටු දෙයින් සුජානිට කිසිවක් සිතා ගන්නට බැරි විය. කෙල්ලෝ දෙන්නේක්ම යාට ආදරය කරනවා වගේ. සුජානි සිතුවාය. ඇයි දැඩි සත්කාර ඒකකේ මිතුරු හෙදියක් ළඟට ගියේ නිකමටය. අර පේෂන්ට කොහොමද නිරංජාක්කේ? දිගටම නිින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නේ. එහාට සනීප වේගෙන එන්නේ මේ එයාගේ කවුද කියලා පේනවනේ ආව මොහොමයි බලාගෙන ඉන්නවා හරි ආදරය ඇති සුජානිට පුදුමය ඇයි හිමාලි දිස හොඳින් බැලුවාය ඇයි වර්ෂා තරම්ම ලස්සනය අනේ මන්දා සුජානි හූල්ලමින් සිතුවාය සුජානිගේ හිමාලි දිස බලා සිනාසෙමිනි හිමාලි අයහා සිනාසුනේ සුහදවය ඇතුළේ ඒසියකට මේ කොණ්ඩේ වේලිලා තියෙන්නේ සුජානි නිකමට හිමාලට කීවාය ඔව් හොඳටම වේලිලා අයිසියෝ ඉන්නකොට ඔහම තමයි බය වෙන්න එපා තොල් වේලිලා ඇස් ගිල්ලා වගේ ඉන්නේ බය වෙන්න එපා මට ඒත් බයයි හිමාලි දුක්බර ලෙස කීවාය යන්නම් මිස් හොඳයි සුජානි පහලට ගියේ දහසද්දේ සිතමිනි වර්ෂත් විමුක්තිට මැරෙනවා මේ ඉන්න කෙල්ලත් හරි ආදරේ වගේ මොනවා වෙන්නට යනවාද සුජාන්ට සිතාගත නොහැක ඇයි ප්‍රියංගදාට ගත්තේ පහලට ගොස්ය ප්‍රියා මම සුජා අයියට කොහොමද විමුක්ති අයියා ඉන්නේ ICU යුනිට් එකේ ටිකටම නිින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නේ ටික ටික සනීප වේගෙන ලොෙන්නේ අනේ ඇත්තද ප්‍රියා ඇයි සුජා ඔබ මේක වර්ෂට කියන්න එපා විමුක්ති අයියා ළඟ අර ගර්ල් ටිකටම ඉන්නේ ඔළුව අත ගගා මං දන්නවා සුජා කෙල්ලට එහෙම ඉන්න බෑනේ ඒත් ප්‍රියා මේ කෙල්ල හරි ආදරෙන් ඉන්නේ වැඩක් නෑ සුජා අයියට සීහාම කෙල්ලෝමයි හොයන්නේ කොහොමත් ඉක්මනට සීය නම් මේයි සුජානි කිවි සුසුමක් හෙලාය හිමාලි නවලෝක රෝහලෙන් පිටුයි පැයකට පමණ පසුය අද හොඳ දවසකයි හිමාලිට සිතුනි හිමාලි රෝහලෙන් පිටට ඇවිදගෙන ආවේ සෑහෙන දේවල් සිතමිනි
විමුක්තියට සියාපසු කරන්නට දහසක් දී ඇත. ඔහුගේ ජීවිතයට කිට්ටු වී යුත්තේද මේ ලෝකේ ඉන්න අහිංසකම කෙල්ල තමා බව ඔප්පු වෙන ලෙසිනි. ඒ ටික කරන්නට අමාරු නොවන බව හිමාලි දනි. අරකිට එකපාර විමුක්තක ජීවිතයට එන්න බෑ. ඒකෙ විනාඩි 5කට ඇවිත් ගියේ ඒකනේ. ඒකත් හරි බයෙන්. එහෙමවත් ඒකට ලං වෙන්න තියන නරකයි. විමුක්ති ළඟම ඉන්න ඕන. ඒ ටික සුරම්යා ලවා කරගත හැකි බව හිමාලි දනි. ප්‍රියංගදා සිතේ හිමාලි ගැනේ. ඇයි මංජුලා නොවේ. මංජුලා නම් බයක් නැත. ඇයි විමුක්තිගේ හිතට කොහොමද ලං වෙන්නට බැරි හොන්තුවකි. ඒත් හිමාලි හැම නොවේ. හිමාලිවත් විමුක්තිවත් ප්‍රියංගදා මුලින්ම දැක්කේ මාලිගාව ළඟදීය. ඇය විමුක්තිය අල්ලාගෙන මාලිගාවට ගියවරු ප්‍රියංගදා සිහි කළාය. පිරිමේක්ට නිකම්ම එහෙම ලං වෙන්න ගෑණියෙක්ට බෑ. පපුවේ ලොකු දෙයක් තියෙන්න ඕන. ප්‍රියංගදා සිතුවාය. ඒකේ සටන අත්හරින්නෙම නෑ. එදා විමුක්තිය අරගෙන මාලිගාවට ආවෙත් බාර වෙන්න වෙන්නේ නැති. අද වෙනතුරුත් ඒකේ අයියා ගාවට වෙලා ඉන්නවා. ළඟටම වෙලා ඔළුව අත ගක ඉන්නවලු. ප්‍රියංගදා බය වෙයි හිමාලිද වර්ෂා මෙන්ම යුවතියක් නිසාය. මංජුලා වෙනි සංකර කෙල්ලෙකුට කරන්නට බැරි දෙයක් හිමාලිට කරන්න පුළුවන් බව ප්‍රියංගදා දනි. මොනා වුණත් අයියට සීයේද්දි එයා ගාව ඉන්නේ හිමාලි. සාත්තු කරන්න හිමාලි. රැක් දවාලක් නැතුව එයා අයියා ගාව ඉන්නවා. මොනවා වෙන්න බැරිද? පිරිමි ගැන මහ විශ්වාසයක් ප්‍රියංගදාගේ සිතේ නැත. විමුක්ති ගැන වාශාගේ හිතේ ඇති විශ්වාසයට ප්‍රියංගදා ගරු කළාය. ඒත් ඔහු අයත් වන්නේද සුලභ පිරිමි අයත්තන ගොඩටය. විමුක්ති යනු දෙවියෙක් නොවේ. වෙන දෙයක් වෙයි. දුක මේකි බලාගෙන ඉන්න එක පැලීගෙන. ඒත් විමුක්තිට එසේ කරන්නට ඉඩදියද නොහැක. දැන් ඔහුගේ ලෙයින් තවත් ජීවිතයක් ඉපදී අවසානය. එයා එහෙම දෙයක් කරන්න යනවා නම් කොළඹ යන්නේ මම, කෙල්ල නෙමේ. ගිහි මාගේවල් දිදරන්න කෑ ගහනවා. කොහොමත් අනාගතයේ එතරම්ම විශ්වාස නැත. ප්‍රියංගදා දුරකතනේ තබා දොරකඩට පැමිණ බැලුවාය. වාෂා උන්නේ හෝටලේ ලෑලි මේස ගහන තැනය. මේ හෝටලේ පටන් ගන්නේ ඇගේ හිතේ ඇති ධෛර්යයටමය. ප්‍රියංගදාට කෙල්ල ගැන දුකය. සුජානි කිව්ව සමහර දේවල් ඇයට කිව යුතු නැතයි ප්‍රියංගදා සිතාගත්තාය. සුජා කතා කළාද ප්‍රියා? ප්‍රියංගදා දුටුවනම වර්ෂ ඇසුවාය. දැන් ගත්තා කෙල්ලේ. ඉතින් අයියට කොහමද? දැන් ICU එකේලු ඉන්නේ. අනේ දියනේ, ICU එකේ ඇයි ප්‍රියා? අයියට නිින්ද යන්න බෙහෙත් දීලාලු තියෙන්නේ. ඩොක්ටර් කියන්නේ අයියට සනීප වේගෙන එනවා කියලාලු. කෙල්ලගේ ඇස්වල කඳුලිය. එයාට සනීප වෙනවා ප්‍රියා. මට ඒක දැනෙනවා. සනීප වෙද්දි ළඟ ඉන්න තිබ්බනා. ඒ වාසනාව වෙන කෙනෙක් ළඟ. ප්‍රියංගදාට කියන්නට සිතුනේ එහෙමය. අපිට ඕන අයියව සනීප වෙන්නනේ කෙල්ලේ. දැන් ඉතුරු ටික අයියට දීපන්. එයාට සිය ආවට පස්සේ එයාත් දුකක් විඳින්න එපැයි නේද? වාෂා කතා කළේ නැත. යන්න හදන්න එපා කෙල්ලේ. අයියට එන්න දීපන්. නෑ ප්‍රියා, මං කොහොමත් යන්නේ. එයාට මාව හොයාගෙන ඉන්නම වෙනවා. සමහර විට නැවිදින් මිදි. එසේ කියන්නට සිතුනොත් ප්‍රියංගදා කීවේ නැත. ප්‍රියා, ලබන සතියේ අග විතර අපට පුළුවන් හෝටලේ පටන් ගන්න. කල් ඇද්ද? ඇති ප්‍රියා, තවත් හිර වෙන්න බෑ. අපි වෙලාවක් බලමු. වාෂා දුක්බර ලෙස සිනාසුනාය. වෙලාව හොඳද නරකද කියා දන්නේ
දෙවියන් පමණි. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන ඉන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.